ඉරිදා දවස අපිට මේ දහම් පාසල් වෙනුවෙන් වෙන් කළා දෙන්න කියලා ගෞරවණීයව ඉල්ලා සිටිනවා. ලින්කා ERC 80 ඊළඟ පරම්පරාවේ e-ස්කූටරය. දහම් පාසල් සමස්ත ලංකා මට්ටමේ ප්‍රාදේශීය මට්ටමින් දරුවන්ගේ තරඟ පහුගිය කාලේ තිබුණා. ග්‍රාම දිස්ත්‍රික් තරඟ ඊළඟට සමස්ත ලංකා මට්ටමට මේ තරඟ යනවා. මේ සියලුම තරඟ වැඩසටහන් අධ්‍යාපන දෙපාර්තමේන්තුවට ලබා දුන්නා කියන එක වල්වදාමෙන්තින් මතක් කරනවා. ඉතින් එහෙම තියෙද්දි මේ 13 වෙනිදා දිස්ත්‍රික් තරඟ ලංකා පුරාම සිද්ධ වෙනවා. අධ්‍යාපන අමාත්‍යාංශෙත් දැන් දරුවන්ගේ තරඟ මාලාවක් සංවිධානය කළා. ඒකත් 13 වෙනිදා සිද්ධ වෙනවා. ඉතින් ඇත්තටම මේ බොහෝ දුරට දහම් පාසල් යන්නේ මේ එකම කණ්ඩායම. එතකොට බොහෝ දරුවෝ මේ දහම් පාසල් තරඟ වලටත් තේරලා තියෙනවා. සමහර අය පාසල් වලටත් තේරලා තියෙනවා. එතකොට මේ එකම දරුවෝ කොහොමද 2022ට සහභාගී වෙන්නේ? ඉතින් මේකේ තියෙන අවදිමත් බවක් පේනවා. ඉතින් මේක විශේෂයෙන්ම මේ දරුවන්ට සාධාරණයක් වෙන්නත් ඕන. දහම් පාසල් දරුවන්ට පාසල් දරුවන්ට සාධාරණයක් වෙන්නත් ඕනේ. ඉතින් මේ දෙක කලමනාකරණය කරලා දහම් පාසල් තරඟ දාවදී තවත් අධ්‍යාපනාත්මක තරඟ කෙරෙනවා නම් මම හිතන්නේ ඒක දහම් පාසල් දරුවන්ට පාසල් දරුවන්ට සිද්ධ වෙන ලොකු අසාධාරණයක්. ඒ සඳහා සාධාරණයක් කෙරේ කියන විශ්වාසය. දිගින් දිගටම අප බල ප්‍රදේශයේ සහ ලංකාව පුරාම අපි සමස්ත ලංකා දහම් පාසල් සංසදවල රැඳෙන නිසා එන චෝදනාවක් තමයි දහම් පාසල් පද්ධතියම මේ වෙන විට බලානිද්දි කඩා වැටෙනවා. ඒකට හේතු ගොඩක් තිබුණා. ඒ හේතුවක් තමයි ඉරිදුන දහම් අධ්‍යාපනයේ මගහරවමින් පැවැත්වෙන අතිරේක පන්තියේ. අනික් කාරණා තමයි සෙනසුරාදා හෝ ඉරිදා දින පාසල් මට්ටමින් අධ්‍යාපන අමාත්‍යාංශයේ හරහා පැවැත්වෙන විවිධ තරඟ. ඉතින් දහම් පාසල් දරුවට තියෙන සතියකට එක දවසයි. ඒ දවසත් අහිමි වෙමින් ඔවුන්ගේ ජාතික මට්ටමේ පැවැත්වෙන විභාගවල පවා ඔවුන්ට වාඩි වෙලා ඒවට මුහුණ දෙන්නට අවස්ථාව නැති එක තමයි කනගාටුවට කාරණාව. විශේෂයෙන්ම අතිගරු ජනාධිපතිතුමනි, බුද්ධාසන අමාත්‍යතුමනි, ඒ වගේම බෞද්ධ කටයුතු කොමසාරිස්තුමනි, ඔබතුමන්ලගේ අවධානය පිණිස අපි මේ යොමු කරන්නේ 13 වෙනිදා දිස්ත්‍රික් ශිශු නිපුණතා ඇගීම තියෙනවා. ඒ දවසේම පළාත් තරඟ වලින් ජයග්‍රහණය කරපු පාසල් දරුවන්ගේ සමස්ත ලංකා තරඟ තියෙනවා. එතකොට එකම දරුවා තරඟ කීපයකට පෙනී හිටින්න ඕන. එතකොට ඒ දරුවට ප්‍රශ්නයක් වෙලා තියෙනවා. දැන් ඉස්කෝලේ තරඟයට යනවද, දහම් පාසලේ තරඟයට යනවද කියලා. ඉතින් අවුරුද්ද මුලම මෙවැනි සැලසුමක් මේ අමාත්‍යාංශ දෙක ඇති කරගන්නේ නැති ඇයි? ඒක තමයි අපිට තියෙන ගැටලුව. විශේෂයෙන්ම බුද්ධ ශාසන අමාත්‍යාංශය කියන්නේ ලංකාවේ හරි වැදගත් අමාත්‍යාංශයක්. අධ්‍යාපන අමාත්‍යාංශය කියන්නේ අපේ වැදගත් අමාත්‍යාංශයක්. මේ දෙකෝල්ලේ එකතු වෙලා මේ සාකච්ඡාව කරලා විධිමත් පියවරකට එන්න කියලා විශේෂයෙන්ම අපි ලේකම් හාමුදුරුවරු හැටියට ඉල්ලීමක් කරනවා. මීට පෙර ප්‍රාදේශීය තරඟ තියෙන අවස්ථාවේදී පළාත් තරඟ යොදලා තිබුණා. මම ඒ අවස්ථාවේදී කොමසාරිස්තුමාට කතා කරලා කිව්වා මේ වැඩසටහන පිළිබඳව. හැබැයි ඒ වෙලාවේ කොමසාරිස්තුමා අධ්‍යාපන අමාත්‍යාංශයට කතා කරලා ලිපියක් මාර්ගයෙන් මේ තරඟ දින වෙනස් කරලා නැවත අපට එවලා තිබුණා. ඒ එතනදී අපිට ලොකු බාධාවක් තිබුණේ නැහැ. නමුත් දැන් ඒ තරඟ ඉවරයි. දැන් දිස්ත්‍රික් මට්ටමේ තරඟ තියෙනකොට නැවතත් මේ සමස්ත ලංකා තරඟ සඳහා බාධා පවත්තලා යොදාගෙන තියෙනවා. ඒක බාධාවක් බවට පත් වෙලා තියෙනවා. ඉතින් විශේෂයෙන්ම ඉල්ලන්නේ මේ පිළිබඳව අවධානය යොමු කරන්න, සමස්ත දහම් පාසල් පද්ධතිය ආරක්ෂා කරගන්න. අපි බලාපොරොත්තු වෙන්නේ දැනුමින් පුරවන්න විතරක් නෙවෙයි, සාරධර්ම ගුණධර්ම වලින් පිරිච්ච දරු පිරිසක් මේ සමාජයට දායාද කරන්න නම් අනිවාර්යෙන් දහම් අධ්‍යාපනය ලබන්නට ඕනේ. ඒ සඳහා දහම් පාසල් පද්ධතිය විධිමත් කරන්න අමාත්‍යාංශයේ දෙකම එකතු වෙලා විධිමත් වැඩපිළිවෙලක් හදන්න. මේ වෙලාවේදී කතා කරන්නේ මේ දහම් පාසල් අධ්‍යාපනය බහුතරයක් අද ගන්නකොට බොහෝ සෙයින්ම කඩා වැටීමකට ලක් වෙලා. මම හිතන විදිහට මේකට මූලිකවම බලපෑමක් එල්ලගලා තියෙන වෙන කිසිම දෙයක් නෙමෙයි අමතර පන්ති. දැන් අර ටියුෂන් පන්ති වලට අමතරව දැන් පාසල් මගිනුත් පන්ති කියන දේ දැන් දාලා තිනවා සාමාන්‍ය ඉරිදා දවසට. ඒ නිසා ලොකු ගැටලුවක් මේක. මං හිතන්නේ අනපනත් වලින්ම ඉරිදා දවස පන්ති වලින් නිදහස් කරලා තිනවා. ඒක දහම් පාසලම සඳහා වෙන් කරලා තිනවා. නමුත් ඒ ක්‍රියාවලිය වර්තමානයේ තුල වෙන්නේ නැහැ. අපි මොන තරම් ආයතන දැනුවත් කරා, මොන තරම් දෙපාර්තමේන්තු මේ පිළිබඳව දැනුවත් කළත් අදටත් අපිට
හරි විසඳුමක් ලැබිලා නැහැ. දැන් ගත්තම දහම් පාසල් තුල හතර ශ්‍රේණිය පහ ශ්‍රේණිය කියන සියලුම ශ්‍රේණි මේ වෙනකොට ළමයි නැහැ. ළමයි හතර පහකට දහම් පාසල් වල ළමයි ටික සීමා වෙලා තිනවා. ඒ වගේම ගත්තම නවයේ ශ්‍රේණිය 10 ශ්‍රේණිය ධර්මාචාර්ය අවසාන ශ්‍රේණිය කිසිම දෙයක් දැන් දහම් පාසල් වල නැහැ. මේකට මූලිකවම වෙලා තිනෙ මෙන්න මේ ටියුෂන් කියන කාරණාව. ඒ නිසා අපි ගරු අධ්‍යාපන ඇමතුමාගෙන් අපේ අලුත් අධ්‍යාපන අමාත්‍ය ධුරේ දරන්නේ අපේ ගරු අගමැතුමිය අපි අගමැතුමියගෙන තිල්ලා සිටිනවා මේකට අපිට නිසි විසඳුමක් ලබා දෙන්න. ඒ වගේම අපේ බෞද්ධ කටයුතු කොමසාරිස්තුමාටත් අපි කිහිප සැරයක්ම ඉල්ලීම් සිද්ධ කරලා තිනවා. මාධ්‍ය මගිනු මීට පෙරත් ඉල්ලීම් කරලා තිනවා. ලිඛිතව දන්වලා තිනවා. අපි ෆැක්ස් පණිවිඩ යොමු කරලා තිනවා. හැබැයි කිසිම එකකට අපිට උත්තර නැහැ. ඉතින් ඒ නිසා හැකි ඉක්මනින් අපිට මෙන්න මේ ඉරිද දවසේ සිද්ධ වෙන මේ දහම් පාසල් පද්ධතිය කඩා වැටීමට මූලිකම හේතු වෙන ඉරිද පවත්වන අමතර පන්ති අපිට නවත්තලා දෙන්න. අධ්‍යාපන අමාත්‍යාංශය මගින් මේක පාසල් වලට හෝ කලාප කාර්යාල වලට දැනුවත් කරලා යම් නියාමනයක් සිද්ධ කරන ලෙස බොහොම අපිට දහම් ගුරුවරු හැටියට මූණ දෙන්න වෙලා තියෙන විශාලම ගැටලුවක් තමයි උදේවරුව ටියුෂන් දාන එක. ඒක පාසල් ගුරුවරුම ඒ දේ කරන එක තමයි ලොකුම කනගාටුවකට තියෙන්නේ. ඒ නිසා දෙමව්පියෝ මේ ළම අල්ලගන්නේ 10 11 අවසාන ළමයි තමයි මේකට ගොඩක්ම මූණ දෙන්නේ. මොකද ඒ දරුවෝ විභාග වලට මූණ දෙන්න ඕන නිසා දෙමව්පියොත් ඒකට යොමු කරනවා. ඒ නිසා අනික තමයි අපේ මෑතකේ මේ දහම් පාසල් සිසු නිපුණතා දිස්ත්‍රික් තරඟ තියෙන දිනයයි පාසල් වල සමස්ත ලංකා තරඟයි එකම දවසේ දාලා. එතකොට අපිට මූණ දෙන්න වෙනවා අපේ දරුවෝ ඉන්නවා මේ දෙකටම යන අය. අපි මේ බෞද්ධ කටයුතු එකෙන් සහ අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ එතකොට බලධාරීන්ගෙන් සහ ගරු ජනාධිපතිතුමාගෙන් ඉල්ලන්නේ මේ දරුවන්ට මේ දක්ෂ දරුවන්ට මේ හැම එකකටම සහභාගී වෙන්න පුළුවන් විදිහට මේ ඉරිදා දවස දහම් පාසල් වෙනුවෙන් නිදහස් කරලා දෙන්න. එතකොට අපි දහම් පාසල් තරඟ සියලුම දේවල් කරන්නේ ඉරිදා. හැබැයි පාසලේ පළාත් කලාප තරඟ පළාත් තරඟ දිස්ත්‍රික් තරඟ මේ හැම දෙයක්ම තියෙන්නේ ඉරිදාට. එතකොට අපිට මේ දරුවෝ ලොකු අපහසුතාවයකට පත් වෙනවා. ඒක නිසා ඒ වෙනුවෙන් අපිට ඉරිදා දවස පුළුවන් නම් ඉරිදා දවස අපිට මේ දහම් පාසල් වෙනුවෙන් වෙන් කළා දෙන්න කියලා ගෞරවණීයව ඉල්ලා සිටිනවා. දසත සසාරා විශ්වාසයේ සන්නාමය දසත නිවුස් දවසේ දසත පැතිරුණු පුවත් ඇසිල්ලෙන් දැනගන්න දසත YouTube නාලිකාව subscribe කරන්න.